කොරියන් තොක්බකි එහෙමත් නැත්නම් රයිස් කේක් රෙසිපි එකක් කියලා දෙන්න කියලා ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ඔරිජිනල් රෙසිපි එක නෙවෙයි. මම ඇත්තටම කියනවා නම් මම මේ තොක්බකි එක හදන්න රෙසිපි කීපයක්ම try කරා ඔරිජිනල් රෙසිපි එකේ විදිහට වගේම විවිධ රෙසිපි කීපයක්ම. ඉතින් හාල් පිටි වලින් හදපු මේ එක රෙසිපි එකක්වත් රසවත් විදිහට ආවේ නැහැ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් වෙනස් කරලා මම මේක හදන්න තීරණය කරා. මොකද කඩෙන් ගන්නවා වගේ නෙවෙයි. ගෙදර හදද්දී මේ රසය වෙනස්කම් වෙන්න පුළුවන්. एक मंगद मे तक हादाने पापिटी अला पावचि करलामति मेक ट्राई कल बल अतम हर रसवत मेक मन की तिना गोमद मेक किरा अब मेक मुलियम अला अवश्य मम्मी सामान प्रमाण अला गेडिया केरा तंबगन हम तंबगन अरा मम्मी मे अलगे मेवा पड़ करना कैर चुटाकती है हमें मेक पड़ करना දැන් මේ අලගෙඩිය හොඳින් පොඩි කරගත්තට පස්සේ මේ අල ප්‍රමාණයටම පිටිත් ගන්න ඕනේ පාම්පිටි චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ නමුත් අලගෙඩිය ප්‍රමාණයටම පිටි ගන්න මගේ මම මෙතන පිටි ග්‍රෑම් 120ක් විතර අරන් තියෙනවා ඒකට ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා දැන් මේ දෙක හොඳට ඩෝ එකක් එනකන් අනා ගන්න ඕනේ මේක අනා ගන්න අතරතුර වතුර බොහොම පොඩ්ඩක් දාගන්න වතුර ගොඩාක් එකතු කරගන්න එපා මේකට එහෙම නැත්නම් වතුර වැඩි වෙවි දැන් මෙන්න මේ වගේ ඩෝ එකක් තමයි වාට එන්න ඕනේ මේ වගේ හොඳට සොෆ්ට් වෙනකම් මේක පොඩ්ඩ ඈතින් අනා ගන්න දැන් මේ හදාගත් එක වාට මේ වගේ අතින් හදාගන්න පුළුවන් රයිස් කේක් හැඩයට එහෙම නැත්නම් මේක මේ විදිහට හදාගන්නත් පුළුවන් වාට එක කැමති විදිහකට කරගන්න පුළුවන් දැන් මේ අපි හදාගත්ත ටික ඉක්කෝ ස්ටීම් කරගන්න ඕනේ එහෙම නැත්නම් උණු වතුරට දාලා තඹ ගන්න ඕනේ ඉදනකම් මම කරන වැඩේ උණු වතුර එකක් මේ වගේ දාලා ඒකට ලුණු ටිකක් දාලා මේක රක් වෙද්දි මේකට අපි මේ හදාගත්ත තක්කෝ ගී ටික දාගන්නවා ඒක හොඳට විනාඩි 2ක් විතර මේ වගේ වතුර හොඳට උතුරනකම් තඹ ගන්න ඕනේ මේක හොඳට තඹ ගත්තට පස්සේ මම මේක මේ වගේ පෙරා ගන්නවා පෙරාගෙන ඉවර වෙලා මේක ඇල්ලවතරින් හොඳට හොද ගන්න. මේක ඇල්ලවතරින් හොඳට හොතලා මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ බොක්ස් එකේ තියෙන්නේ මං හදාගත්ත තක්බොකි ටික. ඇත්තටම මං කලින් දවසේ රෑ තමයි හදාගත්තේ. මේ ඊළඟ දවසේ උදේ ඔයාලට මේවා මේ වගේ බොක්ස් එකකට දාලා ෆ්‍රීසර් එකේ සාමාන්‍ය මාස දෙකක් විතර වුණා තියාගන්න පුළුවන් වැඩි ප්‍රමාණයක් හදලා. ඊට පස්සේ නූඩල්ස් හදන වෙලාවට මේකෙන් පොඩ්ඩක් අරගෙන නූඩල් එකට දාගන්න පුළුවන්. දැන් මං අද කරන්නේත් ඒ වගේ දෙයක්. මේකෙන් ටිකක් අරගෙන නූඩල් එකට එකතු කරගන්නවා. මේක සම්පූර්ණයෙන්ම වෙනමම හදා ගන්නත් පුළුවන්. නමුත් ඊට වඩා නූඩල් එකට එකතු කරගෙන දෙකම එකට කද්දි තමයි මේක ගොඩාක්ම රස. දැන් අපි මේක හදා ගන්න විදිය බලාගමු. මුලින්ම අපිට මේකට සෝස් එකක් හදා ගන්න අවශ්‍යයි. ඒකට මම සොය සෝස් වලින් මේස හැඳ දෙකක් මේ වගේ වෙන භාජනයකට එකතු කරගන්නවා. සීනි මේස හැඳක්. ඊළඟට වතුර කෝප්පයක් විතර මේකට අවශ්‍ය වෙනවා. දැන් මේක හොඳට කලවම් කරගන්න. දැන් මේක පැත්තකින් තියලා අපි හදාගමු නූඩල් එක. පෑන් එකට තෙල් ටිකක් එකතු කරගන්නවා තෙල් මේස හැන්දක් විතර. තෙල් එක රත් වෙද්දී මම සුදු ලුණු මේ වගේ තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. සුදු ලුණු මම මේ වගේ පේස්ට් එකක් හදලා තියෙන්නේ. මෙහෙම සුදු ලුණු පේස්ට් එකක් නැත්තම් ඔයාලට සුදු ලුණු වික් හතරක් විතර හොඳට හීනියට කපලා වගේ මේකට එකතු කරගන්න පුළුවන්. දැන් සුදු ලුණු එක මේ වගේ ලයිට් බ්‍රවුන් එකට එනකොට මම තන බීලුණු ගෙඩියක්ම තියනවා කොටු හැඩයට කපාගෙන බීලුණු ගෙඩියම විතර එකතු කරගන්න හොඳ රසක් එනවා. ඊළඟට මෙතන ලීක්ස් තියෙනවා පොඩි ලීක්ස් කැලි 3-4ක් ලීක්ස් හරි එහෙම නැත්නම් මේකට ලුණු කොළ හරි දාගන්න පුළුවන් අනිවාර්යයෙන් නැ තියෙනවා නම් එකතු කරගන්න හරි රසයි මේ දෙක හොඳට තෙල් එක බෙදෙන අතර මම මේකට තක්කාලි සෝස් වලින් මේස හැන්දක් එකතු කරගන්නවා මේ තෙල් එකටම එකක් කලවම් කරගන්න ඊට පස්සේ කැලි මිරිස් මේස හැඳ කැලි මිරිස් තේ හැඳ එකමාරක් විතර එකතු කරගන්නවා සරට කන්නේ කැමති අයට තව එකතු කරගන්න පුළුවන් දැන් මේක ඔක්කොම හොඳට තෙල් එකේ බෙදුනට පස්සේ අන්තිමේට මම සෝස් එක එකතු කරගන්නවා. දැන් වතුර ගත්ත එක මේ සෝස් එක හොඳට රත් වෙන්න දෙන්න. මේකට තව වතුර චුට්ටක් වඩ කැමති නම් එකතු කරගන්න පුළුවන්. මොකද අපි නූඩල් එකත් මේකෙන්ම තඹ ගන්න නිසා. දැන් මම මේ වගේ ඉන්ස්ටන්ට් නූඩල්ස් ටිකක් මේකට එකතු කරගන්නවා. දැන් මෙතෙන්ද ඉන්ස්ටන්ට් නූඩල්ස් නැති කෙනෙකුට සාමාන්‍ය නූඩල්ස් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන් කැමති විදිහට ඒක ගන්න. නූඩල් එක මේ වගේ හොඳට කලවම් කරගන්න මුලින්ම. नूडल से अंदर कलवांगना पास मगर हदागत तेबोकी वाली कैली हया खाता इट वडाउन अथवा इकतुक पीड़वा
දැන් සෝස්තකේ රස මේ නූඩල් එකටත් එබ්බිකට එකතුනාට පස්සේ තමයි මේක ගොඩාක් රසවත් වෙන්නේ ඒක නිසා හොඳට මේ දෙක කලවම් කරගන්න මේකට ලුණු එකතු කරගන්න ඕට අවශ්‍ය ප්‍රමාණය අන්තිමේටම දැන් මේකේ වතුර එක මම නම් හිඳෙනකම්ම තඹ ගන්නවා එතකොට තමයි මට මං කැමති ඒ විදිහට හැබැයි ඔයාලට මේක රාමෙන් වගේ චුට්ටක් වතුර ගතියට තියාගන්නත් පුළුවන් එහෙම වුණත් ග්‍රේවි එක මේ වගේ තියාගෙන කලින් ලිපෙන් බාගන්න එහෙම නැත් අකමැති කෙනෙකුට මේක හොඳටම හිඳුනට පස්සේ ගන්න පුළුවන් දැන් මේ සෝස් එකේ රස මේ තෙබුකීකටම හොඳට අල්ලනවා එතකොට තමයි මේක හොඳට රසවත් වෙලා ඉන්නේ पत्र वे हिंदुन पास मल्ल इप आफ कर रस निम रस बलोड़ तम मे गुड़ा रस मेकट बितरे तंबल करना बितरे बेदल बुलसाई वे हदागे हेम करना थिंक हरिम रसवाद रसपी का तेबके तेक नोड़ लेकोड़ तम गुड़ा रस इतनी मंगल पुरंदेना रसम रस ओरिजिनल तेबुक रेसीपी कुतिर कील इतनी मेकअप ट्राई कल बल विनाश रसक्ति हरिम रसवत मंगना मे रेसीपी के अत गड्डी सब्सक्राइब कल सब्सक्राइब कर तम दरप मे वगैरह लेसी रेसीपी का हम आई तिना आलिए।